තා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාධු සාධු සාධු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාධු සාධු. ආරාම රෝපා වන රෝපා යේ ධනාසේතු කාරකා. පපංච උදපානංච යේ දදන්ති උපස්සයන්. තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති ති. සාධු සාධු. ධම්මට්ඨා සීල සම්පන්නා. ධම්මට්ඨා සීල සම්පන්නා තේජනා සග්ග ගාමිනෝති. ශ්‍රද්ධාන්ත කාරුණික පින්වතුනි, ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේහි මේ වේලාවට නියමිත ධර්මානුශාසනාවට සවන් දෙන අපේ වාසනාවන්ත පිරිස ධර්මානුශාසනාව ආරම්භ කිරීමට කලින් ආශිර්වාදාත්මක වචන කිහිපයක් සිහිපත් කරවන්නට අදහස් කළා. ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මේ රටේ පිරිස බොහෝම අගය කරන රටේ වාසනාවට පහළ වෙච්ච සංඝ නේතෘන් වහන්සේ නම, මේ බෞද්ධයා නාලිකාවේ මෙන්ම බෞද්ධයා ගුවන් විදුලියේ නිර්මාතෘන් වහන්සේ, අපි උන්වහන්සේට තුනුරුවන්ගේ පිහිටෙන් මේ ලෞතුරා බුද්ධ ශාසනයට බොහෝ කාලයක් වැඩ වඩන්ට සියලු කායික මානසික සහනය සැලසේවායි අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ උසුලනු ලබන පිරිස ඈත දුරබැහැර සිට මේ සෙවනට පැමිණිලා සිටින්නේ පේරාදෙණියේ අඟුණාවල පදිංචි මීට වසර 8කට කලින් මිය ගිය අශෝක ජයසිංහ පියාණන්ට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුවෙන්
එම මහත්මානන්ගේ ආදරණීය බිරිඳ වන ශිරාණි ජයසිංහ මහත්මාව, එවගේම දූදරුවන් වන නෙලුකා, කපිල, රේනුකා, ලලිත්, හිමාලි, නලින් යන මේ අය මෙම පින්කමේ දායකත්වයේ උසුලනු ලබන බව සඳහන් කරලා තිබෙනවා. අපි මේ පිරිසටත් මේ පුණ්‍ය ශක්තියින්ගේ බලයෙන් සියලු කායික මානසික සහනය, නිදුක් නිරෝග භාවය, චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරන්නට කැමැති. පින්වත්තුනි, අපි දැන් ධර්මානුශාසනාවට සවන් දෙමු. අපි ටිකක් මේ අසනීප ගතියෙන් ඉඳගෙනත් මේ ධර්මානුශාසනාව බහාරගත්තේ ගෞරවනීය නායක හාමුදුරන්ට දක්වන විශේෂ සැලකිල්ලක් වශයෙන්. ඉතින් මේ දිනවල මේ සන්ධ්‍යා භාගයේහි පැවැත්වෙන ධර්මානුශාසන සංයුත්ත නිකායේ ඒ සූත්‍ර ඇසුරු කරගෙනයි මේ දේශනා පැවැත්වෙන්නේ. සංයුත්ත නිකායට අයත් සූත්‍ර ධර්ම. ඉතින් අපි පිරිසට මේ අනුශාසනාවන්ට සවන් දුන්නහම මේ බුද්ධෝත්පාද කාලය තුලින් මේ ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය පවතින කාලයෙහි මහා සාන්තියක් උදා කර ගැනීමට පිළිවන්කම තිබෙනවා මේ බුද්ධෝත්පාද කාලය ගැන කල්පනා කරලා. ඉතින් ඒ නිසා අපේ පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් සද්ධර්ම ශ්‍රවණය කළාම ලැබෙන ආනිසංස සම්දිට්ඨික වශයෙන් අපට උදා කරගන්නට පුළුවෙනි, ප්‍රතිඵල ලබා ගන්නට පුළුවෙනි. අපි මේ සූත්‍ර ධර්මයේ පැත්තට දැන් යොමු වෙමු. පින්වත්නි, බුදු පියාණන් වහන්සේ දවසේ එක්තරා දේවතාවෙක් විමසූ ප්‍රශ්නයකට බුදු පියාණන් වහන්සේ සපේපු පිළිතුරුයි අපි සඳහන් කළේ ගාථා ධර්මයේ මාතෘකාව වශයෙන්. දේවතාවගේ පිළිතුර ප්‍රශ්නය වන්නේ කේසං දිවාච රත්තෝ ච සදා පුඤ්ඤං පවද්ධති ධම්මට්ඨා සීල සම්පන්නා යේ ජනා කේ ජනා සග්ග ගාමිනෝති අනාදි වශයෙන්. රෑදවල් දෙකේ මොනවාගේ කෙනෙකුට පින් වැඩෙනවද? ඒ දේවතාව අහන්නේ ධර්මයෙන් යුතුව සීල සම්පන්නව වාසය කරන ඒ අයට ස්වර්ගයට මාර්ගය පැහැදිලි වන්නේ කොහොමද කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ දේවතාවගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැහැදිලි කළා. යම් කිසි කෙනෙක් ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතු කාරකා පපංච උද පානංච යේ දදන්ති උපස්සයන් තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්ධති ධම්මට්ඨා සීල සම්පන්නා යේ තේ ජනා සග්ගගාමිනෝ යනාදී වශයෙන්. ඉතින් මොනවාගේ කෙනෙකුට නිතර දෙවේලේ පින් වැඩෙනවද, රෑදවල් දෙකේ පින් වැඩෙනවද, කොයි වාගේ අයද සුගතිගාමී වන්නේ කියලා දේවතාව විමසුවාම බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ යම්කිසි කෙනෙක් ආරාම කරවනව නම් ආරාම රෝපා වන රෝපා විහාරස්ථාන කරවීම, ඒ වාගේම පියවි වනපෙත් ඒවා සුද්ධ පවිත්‍ර කරලා ඒවයි ආරාම කරවීම, ඒවා අරණ්‍ය සේනාසන වශයෙන් භාවනානු යෝගීන්ට සුදුසු ආකාරයට පිළියෙල කරන, ඒවාගේම ඒ දඬු පාලම් කරවන මනුෂ්‍යයන්ගේ පහසු විහරණය සඳහා ඒ දඬු පාලම් කරවීම බොහොම වටින පින්කමක්. ඒ ජන සේතු කාරක පපංච උද්දපානංච ඒ වගේම පැන් පොකුණු කරවීම, පැන් හල් කරවීම, දැන් කාට කාටත් පැන් අවශ්‍ය වෙනවා, ජීවිතයකට අවශ්‍ය දේ තමයි පැන්. ඒ නිසා පැන් පොකුණු කරවීම, ඒ වගේම ආවාස කරවීම, විහාරස්ථාන කරවා දීම, කුටි ආදී
පිළියෙල කරදීම භාවනා වඩන ඒ උතුමන්ට යම් කිසි කෙනෙක් මේවාගේ පින්කම්බල නිරත වෙනවා නම් රෑදවල් දෙකේ නිරන්තරයෙන්ම ඒ අයට පින් වැඩෙන බව බුදුපියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා. දැන් අපේ පිරිසත් බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් වශයෙන් තේරුම් ගන්නට ඕන මේවාගේ පින්කම් කළාම මොනවද ලැබෙන ප්‍රතිඵල. තේ ජනා සග්ගගාමිනෝ, ඒ අය ඒ කාමාවචර පින්කම් කළාම ඒ අය සුගතිගාමි වෙනවා, සර්ගයට දිව්‍ය ලෝකයට යනවා කියලා. එතකොට මේ හැමෝම සමහර දෙනා පින්වත්තුනි මේ ලෝකෝත්තර වූ නිර්වාණ සම්පත්තියට කැමති වෙනවාට වැඩිය ලෞකික වූ දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත් විඳින්නට බොහොම කැමති බොහෝ දෙනා. අපේ පිරිස දන්නවා දිව්‍ය ලෝකේ මේ සම්පත් තිබෙනවා කිව්වහම ඒ දිව්‍ය ලෝකවල සැරි සරල තමයි අවසානයට බලාපොරොත්තු වන්නේ නිර්වාණ සාන්තියටපත් වෙන්න. ලෝක තත්වයේ ඇලි ගැලෙන්නට බොහෝ දෙනා කැමති. නමුත් බුදුපියාණන් වහන්සේ ධර්ම දේශනා කර වදාළේ ලෝකයේ සැරිසරන්ට නෙමෙයි, ලෝකෝත්තර තත්වයට, ලෝකෙන් එතර වූ තත්වයට, නිර්වාණ සාන්තියට පත්වීම සඳහා. ඉතින් මේ සඳහා මේ ප්‍රකාශ කළ කරුණු, බුදුපියාණන් වහන්සේ මේ දේවතාවට ප්‍රකාශ කරන කරුණු පින්නතුනි එක්තරා මට්ටමක පාරමී ගුණ කොටසක්. කල්පනා කරලා බලන්ට ආරාම රෝපා වන රෝපා, ආරාම කරවන්ට ඕන භික්ෂුන් වහන්සේලාගේ පහසු විහරණය පිණිස, භාවනා වඩන යෝගාවචර භික්ෂුන් වහන්සේලාගේ පහසු විහරණය පිණිස කුටි කරවාදීම, ඔය වාගේ දේවල්. ඊළඟට ඝනවනාන්තර තිබෙනේවා මනුෂ්‍යයන්ට ගැවසෙන්ට පිළිවන්කම තිබෙන ආකාරයට ඒවා හෙලිපෙහෙලි කරවලා, ඒවා සුද්ධ පවිත්‍ර කරලා, ඒ වනපෙත් මල් ආදියෙන් යුක්ත කරලා මල් සිටුවලා ඒ වනපෙත් හොඳට ලස්සනට හැදුවාම කාගෙත් සිත් ඇලී යනවා. රමණීයානි අරඤ්ඤානි කියලා බුදුපියාණන් වහන්සේ උගන්වලා තිබෙනවනේ, අරණ්‍ය පරිසරයේ බොහොම රමණීයයි සිත් අලවා වාසය කරන්නට කියලා. ඒතන්වල සිත් අලවා වාසය කරනකොට කාම කෝපාදී සිතුවිලි පහළ වෙන්නේ නැහැ. හැම කෙනෙකුටම එතෙන්දී ඇති වෙන්නේ නිවීමක්, සැනසීමක්, සිත හදා ගැනීමක්, සන්සුන් බවක්. හොඳට කල්පනා කරලා බලන්න. ඔය පිරිස වුණත් ඉඳ හිට අනුරාධපුර පැත්තට හෝ පොළොන්නරු පැත්තට, එහෙම නැත්නම් පැරණි අරණ්‍ය සේනාසනයකට ගියහම වටපිටාව දුටුවහම, මේ ස්ථානයට ඇවිල්ලා වුණත් මේ වටපිටාව දුටුවහම හිතේ කෙලෙස් කුණු කන්දල් තැන්පත් කරගන්න පිළිවන් කමක් නැ, නික්මෙන්න මිදෙන්න තමයි කොයි වෙලාවෙත් අදහස ඇති වෙන්නේ. මේ තරම් දුරබැහැරක් ඉඳලා ඔය පිරිස මේ ධර්මානුශාසනාවක් පවත්වා ගැනීම සඳහා, ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරවීම සඳහා පැමිණිලා තිබෙන්නේ කෙලෙස් භරිත ලෝකයෙන් අපිත් නිදහස් වෙලා අප නමින් මිය පරලෝකීය පිරිසත් නිදහස් කරවන්නට ඕනෑ කියන හැඟීමෙන්. එනිසා අපි මේ පින්කම් කරන්නේ කොහොමද කියලා අපේ පින්කම් හරියට පිළිවෙලකට කරගෙන යනවා. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිර්වාණාවබෝධයේ පිණිස පාරමී ගුණ දියුණු කරපු ආකාරය අපේ සිහියට නැගෙනවා. දැන් අපේ සිත් නපුරු නෑ, දරුණු නෑ, කෙලෙස් වලින් ටිකක් දුරට හරි ඈත් වෙලා අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් මුදුන්පත් වෙලා ලෞතර බුද්ධ ශාසනයක තිබෙන වටිනාකම් සිත සිතා ඔය පිරිස මේ ගුණ මගට බැස ගන්නවා. දැන් බලන්න තමන්ගේ හිත කොච්චරක් ප්‍රභාස්වර වෙලා තිබෙනවද කියලා. ලස්සන වනපෙත දිහාව බැලුවහම කෙලෙස් ඇති වෙන්නේ නැතුව වාගේ අපේ සිතේ මේ වෙලාවේ මේ ධර්ම කරුණු සිහියට නැගෙනකොට අපට මහා සාන්තියක් ඇති වෙනවා. ඉතින් අපේ පිරිස තේරුම් ගන්නට ඕන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කුසල ධර්මවල තිබෙන වටිනාකම තේරුම් අරගෙන, අපි කල්ලතෝ සඳහන් කළානේ ආරාම රෝපා වන රෝපා කියලා, තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ආරාම කරවනවා, විහාරස්ථාන කරවනවා. ඒ වගේම වනපෙත් බොහොම ලස්සනට
ඒවා පවිත්‍ර කරලා භාවනා වඩන පිරිසගේ කෙලෙස් සංසිඳුවන පිරිසගේ පහසු විහරණය සඳහා ඒවා පිළිසකර කරනවා. ඊළඟට මිනිසයන්ගේ ගමනාගමන පහසුව සඳහා ඒ දඬු ඇලක් දොලක් තිබෙනවා නම් ඒ හරහා පොඩි පාලමක් වගේ එකක් දාලා අපි කියනවා ඒකට ඒ දඬ කියලා. ඒ වගේ දේවල් කරවනවා. ඊළඟට තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පාලම් වගේ දේවලුත් කරවනවා. මේවා කුමක් සඳහාද? මේ මිනිසයාගේ යහපත් පැවැත්ම සඳහා. හැම දිනම පින්නතුනි මේ ලෝකේ උත්සාහ ගන්නේ කරදරයක් නැතුව සහනශීලීව ජීවත් වෙන්නයි හැම දිනම මහන්සි ගන්නෙ. එතකොට මේ සහනශීලීව ජීවත් වෙන්නට වෑයම් වඩන කෙනෙකුට අපි යම්කිසි උදව්වක් උපකාරයක් කරන්නේ නම් ඒක කොච්චරක් වටිනවද කියලා කල්පනා කරලා බලන්න පුළුවනි. ඉතින් අපි අර බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ චරිත කියවාගෙන යනකොට අප දන්නවා මේක දවසකින් දෙකකින් ගොඩනගාපු උදාර චරිතයක් හිම නෙමෙයි. අනන්ත කාලයක් මුළුල්ලේ ගොඩනගාපු වාසනාවන්ත චරිත. එතකොට ඒ ගැන අපි හිතලා අපේ කුසල දහම් මේ ආකාරයට සිද්ධ වෙන්න ඕන. මේ අපේ දීමේ පිළිවෙල දාන පාරමිතාව දීම. ඊළඟට සීලය, මේ අපේ කය වචන දෙකේ සංවරකම ශික්ෂණය. ඊළඟට අපේ මේ භාවනා සිත දියුණු කිරීම. අපි පිරිසිදු සීලයක පිහිටියාම තමන්ගේ පිරිසිදු සීලය ආවර්ජනා කරනකොට මාගේ සීලය පිරිසිදුයි කියලා සීලානුස්සති භාවනාවක් වඩලා තමන්ට සිත සමාධිගත කර ගැනීමට පිළිවන්කම ලැබෙනවා. ඒ වගේම දාන සීල භාවනා මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්ගෙන් නතර වෙන්නේ නැතුව පත්තිදාන මේ කරන පින්කම් දැන් අද දවසෙත් ඔය පිරිස මේ දාන සීල භාවනාදී පින්කම් වල නිරත වෙලා ඒ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරනවා. තමන් ළඟ යමක් තිබුණොත් මේ කාට කාට හරි දෙන්න පිළිවන්කම තිබෙන්නේ. එනිසා ඔය පිරිසගේ ජීවිතේ පුරාමත් රස කළ පින්කම් සිහියට නගාගෙන අද දවසෙත් මේ සිද්ධ කරන පින්කම් සිහියට නගාගෙන බණ අහනවා කියන්නේ භාවනාමය පින්කමක්. ඉතින් උතුම් සීලයක පිහිටියා, සීලානුස්සතිය පිහිටලා දැන් අපේ සිත සමාධි ගත කරගෙන එතකොට අපි මේ වැඩ කොටස කරගෙන යනවා. දැන් එතකොට මේ ආකාරයෙන් අපට රැස්වෙච්ච පින් තමයි අපේ ඥාතීන් සිහිපත් කරලා ඒ අයට අනුමෝදන් කරනවා. අපි මේ ආකාරයෙන් රැස් කරගත්ත පින්කම් ඔබලා අනුමෝදන් වෙන්න ඕන, සපවත් වෙන්න ඕන කියලා. ඒකට අපි කියන්නේ පත්තිදාන කියලා. ඉතින් අපි මේ පින් පමුණුවනවා. පත්තානුමෝදනා කියලා. ඔය පිරිස දැන් ගෙදරට ගියාන් පස්සේ සමහර වෙලාවට මේ පින්කමට නොපැමිණි අය කතා කරනවා, කොහොමද පින්කම හොඳින් කළාද, අපට එන්න බැරි වුණත් අපි මෙහි ඉඳන් සම්බන්ධ වුණා කියලා කතා කරනවා වෙන්න පුළුවන්. ඊළඟට ඔය පිරිස ප්‍රකාශ කරනවා අපි මේ විදිහට බුද්ධ පූජාව තිබුවා, සිල් සමාදන් වුණා, බණ ඇහුවා, මේ පින්කම් මෙහෙම මෙහෙම කළා, ඔබලාට අපහසුතාවය තිබුණත් ඔබලාත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා පින් දෙනවා. අප කළ පින් ඒ අයටත් අනුමෝදන් වෙනවා, ඒ අය සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒකට කියන්නේ පත්තානුමෝදනා. එතකොට පත්තිදාන අපි කරපු පින්කම් ඥාතීන්ට දෙනවා. ඊළඟට අපේ පින්කම් ගැන අහලා අර පිරිස සතුට වෙනවා, අනේ සාදු සාදු කියලා. පැරණි උදවිය අපේ රටවල මේ සම්නිවේදන මාධ්‍ය තිබිච්ච කාලවල නෙමෙයි, ඒ ආච්චිලා සීයලා වන්දනා ගමනක් ගිහිල්ලා ආපුවාම අර ඉන්න දරු මුණුබුරු මිනි බිරියන්ට කතා කරලා කියනවා, පුතාලා දුවලා මෙහෙන් ඉඳගන්න, අපි මේ පින්කම් කළා, මේ වන්දනාවන් කළා, මේ පින් අනුමෝදන් වෙන්න කියලා අර පිරිසට පින් පමුන් පින් දෙනවා. ඉතින් ඒ අය සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. ඒකයි. එතකොට පත්ත අනුමෝදන. ඊළඟට වෙය්‍යාවච්ච. අන්න මේ කියපු දේවලට අයිති වෙනවා. වෙය්‍යාවච්ච කියන්නේ වතාවත්. අපි විහාරස්ථානෙට ගියාමත් පින්නතුනේ විහාරස්ථානේ පරමල් ගොඩතියේදී ඒ මල් මතම මල් තබන්නේ නැහැ. විහාරස්ථානේ වටපිටාව අපවිත්‍ර වෙලා තිබෙනවා නම්, කොළ වැටිලා තිබෙනවා නම් විහාර මළුව හැමදලා ඒ කොළ ඉවත් කරලා අර පරමල් ඉවත් කරලා මල් ආසන සෝදලා ඒවයි නිරත වෙනවා.
ගෙදර දොරකු වුණත් මේ වතාවත් තිබෙන්ට ඕන මේ පුණ්‍ය භූමියක විශේෂයි. දැන් එතකොට අපි ඒ විදිහට ඒ වතාවත්වල නිරත වෙනවා. දැන් මේ වතාවත්වල නිරත වෙනකොට ඔය පිරිස මේ වැලි මලුව අමදිනවෙන්ට පුළුවනි. මේ පරමල් ඉවත් කරනවා වෙන්ට පුළුවනි. මේ වැඩ කොටස කරන්නේ අහස පොළොව ගැටලන්න හිතේ තා නෙමේ. මම මේ පරවෙච්ච මල් ඉවත් කරනවා. තව ටික දවසකින් මේ මගේ ශරීරයේ දැන් හොඳට ලස්සනට තිබුණත් කුණු වෙලා සැරව වැගිරිලා මේ සොහොම් බිමේ ඇද වැටෙනවා. එතකොට ඒ වාගේම ඉදිමිලා කුණු වෙලා සොහොන් බිමේ වැටෙන මගේ මේ ශරීරයෙන් මම මේ හොඳ වැඩ කොටසක් කරන්නේ. එතකොට මේ කුණු ශරීරයක් වූ මගේ මේ කුණප කොටස් 32 නිසරු දෙයක්. මේ මල් ටික පවා දැන් දුගඳ හමල තත්වයට පත් වෙලා තිබෙනවා. මගේ ශරීරයේ ස්වභාවයත් මෙබඳුයි. මේ විදිහට හිත හිතා නිසරුකම හිත හිතා අනිත්‍ය වඩ වඩා මේ වැඩ කොටස කරනකොට ඒක භාවනාවක් වෙනවා. එතකොට තමන්ගේ හිතේ තිබෙන පවිත්‍රත්වය කොයි වාගේද කියලා කල්පනා කරලා බලන්න. දැන් එතකොට නික්මෙන්න නිදහස් වෙන්න නෛෂ්ක්‍රම්‍ය ආනිසංස දකින්ට අපට බොහොම පහසුවක් වෙනවා. මේ වතාවත සති සම්පජඤ්ඤයෙන් කළහම සිහියෙන් හා නුවණින්. එතකොට අපට මේ ශරීරයේ සුවඳ හමන දෙයක් කියලා දෙයක් ඇත්තේ නැහැ. බොහෝම ඉක්මනින් අර සොහොම්බිමේ ඇද වැටිලා නිසරු තත්වයට මේ මහ පොළොවට පස් වෙන නිසරු කුණු ගොඩක් ලැබුණා. අපට සරු නිවනක් සඳහා ලස්සන මගක් මේ හෙලි පෙහෙලි වෙලා තිබෙන්නේ. දැන් අපට ওই විදිහට සහනය ඇති කරගන්න පුළුවනි. දැන් ඒ වෙය්‍යාවච්ච කියන වතාවත් කිරීම ඒ වාගේ වෙය්‍යාවච්ච අපි ඒ වතාවත් කරලා ඒවයිනුත් නතර වෙන්නේ නැතුවද ධර්ම දේශනා කරන දැන් ওই පිරිස අතරෙත් ඉන්න පුළුවනි. යමක් කමක් කෙනෙකුට කියලා දෙනවා මෙන්න මේක මෙහෙමයි වෙන්න ඕන කියලා ධර්මයේ කියා දෙනවා. ධර්ම දේශනාවක් කරනවා. ස්වාමීන් වහන්සේලා විතරක් නෙමේ වැඩිහිටි අය දරුවන්ට වෙන්න පුළුවනි. අම්මලා තාත්තලා පූර්වාචාර්යවරු වශයෙන් දරුවන්ට ධර්මයේ කියා දෙනවා ඔබලා මේ මඟ අනුගමනය කළ යුතුයි කියලා. එතකොට ධම්ම දේශනා. එතකොට අර දරුව ධම්ම සවන අපේ පැරණි කාලේ මිනිස්සු අර වැඩිහිටි අය කියලා දුන්න දේ හොඳින් අහලා හිතේ දරාගෙන ඒ අනුව තමයි ඒ අයගේ ජීවිත පවත්වාගෙන ගියේ ධර්ම ශ්‍රවණය කරලා. ඉතින් කාලේන ධම්ම සවනං කියලා අපේ හොඳට හිත හදාගන්න පිළිවන්කම තිබෙන කාලේ කායික ශක්තියත් මානසික ශක්තියත් තිබෙන කාලේ අපි මේ ධර්මය කණින් අහලා හිතේ දරාගෙන අපි මේ සංසාර දුකෙන් මිදෙන්ටයි වෑයම් වඩන්නේ සද්ධර්ම ශ්‍රවණේ. එතකොට ධම්ම දේශනා ධම්ම සවන අපි ධර්ම දේශනා කිරීම ධර්ම ශ්‍රවණය කිරීම දෘෂ්ටි ඍජු කර ගැනීම මිත්‍යා දෘෂ්ටියට බැසගන්නේ නැතුව දැන් වෙනකොට අපේ රටෙත් පින්නතුනි නොඑක් දෘෂ්ටි ජාලාවන්ට ගොදුරු වෙලා තිබෙනවා. අපි ඒ ගැන කතා කරන්නේ නැතුව අපිට රටක් ලෝකයක් හදන්න පිළිවන්කමක් නැහනේ. ඒ නිසා අපේ දෘෂ්ටි ඍජු කරගෙන මගේ බුදු පියාණන් වහන්සේ මට විශ්වාසයි. මගේ බුදු පියාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ මෙබඳුයි. ඒ ගැන මට විශ්වාසයි. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ ස්වභාවය මෙබඳුයි. මගේ බුදු පියාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරවදාලා. ඒ වගේම අපි මේ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ මෙබඳුයි. ඔය ආදී වශයෙන් මේ තුනුරුවන්ගේ ගුණ සිහියට නගාගෙන අපි පැහැදීමක් ඇති කරගන්නවා. ඒකට අපි කියනවා ශ්‍රද්ධාව කියලා. සිත් සතන් මේ තුනුරුවන් කෙරෙහි තබනවා. තුනුරුවන් කෙරෙහි සිත් සතන් තබලා අපි මේ ශාසනයෙහි වටිනාකම තේරුම් අරගෙන මේ ගුණ මගට බැසගත්තම බලන්න තමන්ට තිබෙන සැහැල්ලුව සාන්තිය කොයි වාගේද කියලා. ඒ නිසා අපට කාගේවත් වැරදි මාර්ගයක යන්න ඕන කමක් නැහැ. අපට මේ ධර්ම මාර්ගයේ හොඳට නිවැරදිව පැහැදිලිව යන්න පිළිවන්කම තිබෙනවා. ඒ නිසා අපේ පිරිස බුදු පියාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය, ධර්ම රත්නයේ කෙරෙහි විශ්වාසය, ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසය ඇති කරගෙන දෘෂ්ටිය ඍජු කරගෙන මේ මඟ යා යුතුව තිබෙනවා. අපේ සම්මා දිට්ඨිය අපි හොඳට දියුණු කරගත්තාම අපේ මේ
වාසනාවන්ත මනුස්සකම තව තවත් වාසනාවන්ත කරගත්ත වෙනවා. ඉතින් අපි මේ මතක් කෙරුවේ මේ විදිහට දසපුණ්‍යක්‍රියාවන්හි ඔය පිරිස නිරත වෙනකොට ඔය පිරිස ලබාගත් අප ලබාගත්ත මේ මනුස්සකමේ වටිනාකම කොච්චරක්ද කියලා හිතල බලන්ට පුළුවනි. ඊළඟට පින්නතුනේ මේ පුණ්‍යක්‍රියාවන්හි අපි නිරතවිය යුත්තේ කොහොමද කියලා අපි ටිකක් තව විමසල බලමු. මට තැනක් සීපත් කරවන්න අදහස් වුණා. බොහොම ඈත අතීතේ මගධ රටේ මචල කියලා ගමක් තිබුණා. ඒ ගමේ හිටියා මග කියලා තරුණයෙක්. ඇත්තගේ නම මග. මේ මග කියන තරුණයා තමන් රැකියාව කරන ස්ථානයට ගිහිල්ලා ඒ රැකියාව කරන ස්ථානයේ පොඩි බිම් කඩක් බොහොම හොඳට සුද්ධ පවිත්‍ර කරගෙන එතන හිටියා. තව මිනිස්සෙක් ඇවිල්ලා ඒ ඇත්ත පැත්තකට තල්ලු කරලා දාලා එතන අයිති කරගත්තා. ඒ ලෝකෙ හැටි. ඉතින් ඒ ඇත්ත කෝප වුණේ නැහැ, කේන්ති ගත්තේ නැහැ, කමක් නැහැ කියලා තව තැනක් සුද්ධ කරගෙන එතන හිටියාම තවත් එක්කෙනෙක් ඇවිල්ලා එතනත් උදුරගත්තා. ඊට පස්සේ මේ ඇත්ත කල්පනා කළා කවුරුත් පිරිසිදු බවට හොඳ තැනට කැමති. එතනනුත් මේ ඇත්ත කෝප වුණේ නැතුව තව අවශ්‍ය කරන උදැල්ලක් හේම අරගෙන කමතක් වාගේ විශාල ප්‍රදේශයක් සුද්ධ පවිත්‍ර කරගෙන විශාල පිරිසකට ඉන්න ඉඩ කඩ සැලසුවා. දැන් එතන ඇවිල්ලා ඔක්කොම පිරුණා. මේ ඇත්ත කල්පනා කරනවා මේ ලෝකේ මිනිස්සු පිරිසිදු තැනට හොඳ තැනට කැමති. ඒ නිසා මම මෙතනින් නතර වෙන්නේ නැතුව තව තවත් මිනිස්සුන්ට හිත වැඩ පිණිස යම් කිසි වැඩ කොටසක් කරන්න ඕන කියලා අදහසක් ඇති වුණා. පරාර්ථ චර්යාව කියලා එකක් තිබෙනවනේ, අනුන්ට හිත වැඩ පිණිස යමක් කිරීම. දැන් එතකොට මේ ඇත්ත එහෙම කල්පනා කරලා උදෙන් නැගිටලා කැති උදළු ආදී උපකරණ අරගෙන ගිහිල්ලා මම්මාවත් පිළිසකර කරන්න පටන් ගත්තා. දැන් ඔය මම්මාවත් වල තිබෙන කඩතොළු තියෙන තැන් ඒවාස් කරලා ඒවා හොඳට පවිත්‍ර කරලා සම කරලා මේවා කරගෙන යනකොට කෙනෙක් බලාගෙන ඉඳලා ඇහුවා, මිත්‍රය කුමක්ද ඔය කරන්නේ? ඇත්ත කිව්වා එකවරට, මම මේ ස්වර්ගයට මාර්ගය හදනවා. දැන් අපි කියවනේ තේ ජනා සග්ගගාමිනෝ කියලා, මේ යහපත් දේ කරන අය ස්වර්ගයට ගමන් කරනවා කියලා. ඉතින් මේ ඇත්ත කිව්වා මේ මග කියන තරුණයා ප්‍රකාශ කළා මම මේ ස්වර්ගයට මාර්ගය හදනවා කියලා. ඉතින් මේ ඇත්ත ඇහුවා මමත් එකතු වෙන්නද? අනේ කොච්චරක් එකක්ද මිත්‍රය, ස්වර්ගය හැමෝටම වටිනවා. හැමෝටම වටිනවා ස්වර්ගය කිව්වම අර ඇත්තත් කල්යාණ මිත්‍රයෙක් වශයෙන් මේ ඇත්තට එකතු වෙලා දැන් බොහොම හොඳට මේ වැඩ කොටස් ටික කරගෙන යනකොට තවත් පිරිස දුටුවා. ඒ අයත් ඔය විදිහට අහලා විමසලා බලලා දැන් මේ කණ්ඩායමේ ඉන්නවා 32 මේ මග කියන තරුණයාට අමතරව තව 32 ඉන්නවා. දැන් ඔක්කොම 33. මේ අය බොහෝම සතුටෙන් සමාදානයෙන් ඒකමවකගේ එක පියුකුගේ දූපතුන් හා සමානව මම්මාව තෙලිපෙලි කරමින් ඔය වාගේ විශාල වැඩ කොටසක නිරත වෙනවා. දැන් එතකොට හැමෝම සතුටටපත් වෙනවා. ඔය විදිහෙන් මේවා සකස් කරගෙන යනකොට එතනින් නතරුනේ නැතුව මේ 33 එකතු වෙලා ලොකු ශාලාවක් හැදෙව්වා. ඒ ශාලාවට නමක් තිබුවා සුධර්මා කියලා මේ ශාලාව. ඉතින් මේ ශාලාව පිළියෙල කරලා යන එන අයට ඒ ඒ අයගේ මට්ටම් වල හැටියට මේ අය මේ තැන් වෙන් කළා. වෙන් කරලා මේ 33 එකතු වෙලා ආසන 33 පිළියෙල කළා. මේක ආරක්ෂාවට ඇතෙකුත් යෙදෙව්වා. ඉතින් මේ ඇතා යොදවලා ඉතින් ඔය යන්නේ නැය මෙතෙන්ට එකතු වෙලා ගිහිල්ලා අර ආසනයක වාඩි වුණහම මේ ඇතා අර තැනත්තා ඒ ආසනයේ පිළියෙල කළ පුද්ගලයාගේ ගෙදරට එක් කරන් යනවා. ගිහම අර මනුෂ්‍යයාට උපස්ථාන කරලා වතාවත් කරලා සුවපත් කරවනවා. ওই විදිහට තමයි මේ 33 මේ පිළිවෙලට වැඩ කරගෙන ගියේ. ඉතින් අර මග කියන තරුණයා මේ විශාල ශාලාව අසල මේ
කොබොලීල ගහකුත් හිටෙව්වා හෙවන ලබා ගැනීමට. ඒ කොබොලීල ගහයට ගල්වලින් ආසනයකුත් පනවලා තිබුණා, පිරිසට එකතු වාඩි වෙලා ගිමන් හැරලා යන්න ඔය විදිහට. ඉතින් මේ බොහෝ දෙනාට යහපත පිණිස මේ වැඩ කොටස කරන්නේ. එතකොට පින්නතුනි, මේ මග කියන මේ තරුණයාට භාර්යාවරු 4 දෙනෙක් හිටියා. නන්දා, චිත්‍රා, සුධර්මා, සුජාතා කියලා. ඉතින් සුධර්මා කියන තැනැත්තිය මේ ශාලාව කරවන්න රන් ආභරණයක් දීලා තිබුණා. මේ පැහැදම් කරලා මේ ශාලාව හදන්නේ. ඒ වගේම අර නන්දා කියන තැනැත්තියත් ඒ අසල පොකුණක් කෙරෙව්වා. ජලය අවශ්‍යනේ. ජලයේ තියෙන තැන සිසිලසයිනේ. නන්දා හොඳ පොකුණක් කළා. චිත්‍රා කියන තැනැත්තියත් පළතුරු අත්තක් මල් එහෙම සිටුවල පළතුරු අත්තක් හැදුවා. ඔය විදිහට මේ 3 දෙනාත් මේවට එකතු වුණා. දැන් මේ පිරිස මේ පින්කම් කරලා මෙත එතකොට පින්වතුනි අර මග කියන මේ ඇත්තා මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ ශක්‍ර දේවේන්ද්‍රය වෙලා, තාවතින්ස දිව්‍ය ලෝකේ ශක්‍ර දේවේන්ද්‍රය වෙලා උත්පත්තිය ලැබුවා. ඉතින් මේ කතාව බොහොම දිග කතාවක්. කාල වේලා ගත වෙන නිසා දිගට මම මතක් කරන්න වෙලාව නෙමෙයි. ඔය පිරිසට මේ මතක් කරුවේ මේ ශක්‍ර දේවේන්ද්‍රයාගේ තත්වයට යන්න සාමාන්‍ය කෙනෙක්ගේ මේ පුණ්‍ය ක්‍රියාවන්, මේ කුසල කර්ම කොහොමද උපකාර වෙලා තියෙන්නේ කියන එකයි මෙතනදී පෙන්වන්නට ඕනකම තිබෙන්නේ. ඉතින් මේ ශක්‍ර දේවේන්ද්‍රයා වශයෙන් උත්පත්තිය ලැබුවා. අර 30 අනිත් 30 දෙන්නත් මේ දිව්‍ය ලෝකයේම පසු කාලේ උත්පත්තිය ලැබුවා. එතකොට මේ පින්කම් වල ආනුභාවයෙන් මහා විශාල දිව්‍ය නගරයක් පහළ වුණා මේ තාවතින්ස දිව්‍ය ලෝකේ. එතකොට අර හිටපු අර කාන්තාවොත් මේ 4 දිනක්නේ, එයින් 4 දෙනාගෙන් 3 දිනක් කරපු පින්කම් වලට අනුව නන්දා කියන තැනැත්තියට අර සුධර්මා කියන ශාලාවක් මේ දම් සභා ශාලාවක් පහළ වුණා මේ දිව්‍ය ලෝකේ සුධර්මා කියන තැනැත්තියට. දෙවිවරු මෙතෙන්ට මාසකට 8 වරක් විතර රැස් වෙලා දහම් අහනවා, ධර්ම සාකච්ඡා පවත්වනවා කියලා බණ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ තැනැත්තියට අර කල්ලතුව උදව් වුණානේ අර ධර්මශාලාව කරන්න. ඒ නිසා මේ සුධර්මා කියන යොදුන් 900ක් තරම් ප්‍රමාණය මේ සුධර්මා කියන දම් සභා ශාලාව. ඒ වාගේ ලස්සන තැනක් නැහැ කියලා දැන් අපේ සාහිත්‍යවලදී යම් යම් දෙනා ප්‍රකාශ කරන්නේ හරියට සුධර්මා ශාලාව වගේ කියලා අපේ පිරිසත් අහලා ඇති. අන්න ඒ වගේ. එතකොට අර නන්දා කියන තැනැත්තිය මේ පැම් පොකුණක් කළානේ. ඉතින් එතුමියටත් ඒ වාගේම පොකුණක් පහළ වුණා. ඊළඟට චිත්‍රා කියන තැනැත්තිය එයා මල් හා පළතුරු වත්තක් කළානේ. ඒ අනුව ඇයට චිත්‍රලතා කියන බොහොම ලස්සන උයන පහළ වුණා. එතකොට මේ අයට මේ ලැබුණා. අර අපි කිව්වනේ අර ඇතාගෙත් අර ආසනයක වාඩි වෙන කෙනා ඒ අයිතිකාරයයි ගෙදරට එක්කරගෙන යනවා කියලා. ඒ ඇතා අයිරාවන කියන දිව්‍ය පුත්‍රයා වෙලා ඉපදුනා. ඊළඟට මේ ශාලාව කරවූ මේ සුධර්මා ශාලාව කරවූ මේ වඩු අය කාලේ දැන් එතකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වුණේ එයා කියලා සඳහන් වෙන්නේ. එතකොට තැනක් තේරුම් ගන්නට ඕන අර සුජාතා කියලා හිටියනේ තවත් භාර්යාවක් මේ මග කියන තරුණයාට. එතුමිය කල්පනා කළා මග කියන්නේ මගේ මාමාගේ පුතා. ඒ වගේම එතුමියගේ මේ ස්වාමිපුරුෂයා කරන පින්කම් හොඳටම ඇති. ඒ මට අමුතුවෙන් මම පින්කම් කරන්න ඕන නැහැ කියලා එතුමිය බොහොම විසිතුරුව ලස්සනට ඇඳ පැළඳගෙන වාසය කළා. එතුමියගේ කර්ම කොහොමද? එතුමිය මැරිලා ගිහිල්ලා දොලක් කියලා කියන්නේ දැන් ඔය වැව් තියෙන දොල. ඒ දොලක් අයිනේ කෙකිනක් වෙලා උත්පත්තිය ලැබුවා. මෙන්න මෙතනයි තමයි තියෙන්නේ පින්නතුනි, යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං කියලා වපුරන බීජවල හැටියටයි ප්‍රතිඵල ලැබෙන්නේ. අපේ සමාජවලත් සමහර දෙනා කියනවනේ
අනේ අපට ඔය පින්කම් ඕන කමන්නේ මොනවද හොඳට කාලා ජීවත් වෙන්න ඕන කියලානේ බොහෝ විට කතා කරන්නේ. ඒවට ලැබෙන ප්‍රතිඵල වැඩි ඈත නෑ. දැන් ඔය ලැබිච්ච ප්‍රතිඵලයේ තමයි හොඳට කල්පනා කරලා බලන්න. ඒ නිසා පින්නතුනි තමන් ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ සිත කය වචනය මෙහෙවලා පින්කම් වල නිරත විය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං කියලා. ඉපදුණු මිනිස්සුයෝ බොහොම පින්කම් කරන්න ඕන කියලා. පින්කම් තරම් වටිනා දෙයක් මිනිස් ජීවිත ලබා ගත්ත අපට වෙන ඇත්තේ නැහැ. දැන් ඔය පිරිස කැමැතිද මෙතනින් චුත වෙලා ගිහිල්ලා ණයෙක් පොළඟෙක් වනාන්තරයේ ත්‍රිසංගත සතෙක් වෙලා උපදින්න? කවුරුවත් කැමති නැහැ. ඇයි මේ පින්කම් සොය සොයා කරන්නේ? අපි මේ සසරට තියෙන බිය නිසා, සංසාරයෙන් නිදහස් වීම සඳහා ධර්මාවබෝධයේ පිණිසයි මේ විය පැහැදම් කරන්නේ. මෙච්චර දුර බැහැරක් එන්නේ නැතුව මේ රටක් රාජ්‍යයක් ලැබෙනවට නෙමෙයි. ඒ නිසා අප හැම දෙනාටම පිරිසිදු සිතක් ඔන්න ඔය නිසා අවශ්‍ය වෙනවා පින්වතුනි. අපි අර මේ 33 දෙනාගේ පිළිවෙල ඇහුවාම කොච්චර එකමුතුකමක්, සමගි සම්පන්නකමක්, එක මවකගේ එක පියෙකුගේ දූපුතුන් හා සමානව වාද ભેද නැතුව කාරුණික විහරණයෙන්, මෛත්‍රී විහරණයෙන් මේ ජීවිත පවත්වාගෙන ගියාද කියන. දැන් එතකොට අර බුදුපියාණන් වහන්සේ අර දේවතාවට පැහැදිලි කරන්නේ ආරාම රෝපා. දැන් මේ අය කරපු මේ වැඩ කොටස කොච්චරක් වටිනවද කියලා හිතලා බලන්න. වන රෝපා, මේ වන කැල ඝන වනාන්තර ඒවා පිළිසකර කරලා ඒවා සුදුසු ස්ථාන බවට පත් කරලා පහසු විහරණ ඇති කළාම කොච්චර සනසිල්ලක් ඇති වෙනවද? ඊළඟට ඒ දඬු කරවලා, පාලම් කරවලා, ආරාම කරවලා, කුටි හදවලා, ඔය වාගේ දේවල් කරනකොට ඒ වැඩක් කරන මොහොතක් පාසා, සිහි වෙන මොහොතක් පාසා මේක භාවනාවක් වශයෙන් සිහියට නැගෙනවා. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං කියලා බුදුපියාණන් වහන්සේගේ ඉගැන්වීමක්. පින් කරන උදවිය එක පින්කමක් දෙකක් කරලා නතර වෙන්නේ නැතුව පින්කම් සොය සොයා කළ යුතුව තිබෙනවා. පින්කම් නොකරන අවස්ථාවලදී කළ පින්කම් පිළිබඳව සිහිනුවණින් විමසිය යුතුව තිබෙනවා භාවනාවක් වශයෙන්. මගේ මේ කාල සීමාවලදී මේ පින්කම් මෙහෙම කළා, මට පින් වැඩුණා, ඔය ආදී වශයෙන් අපට බොහෝ දේ හිතන්ට පිළිවන්කම තිබෙනවා. දැන් මේ පින්කම් කළා මොකහටද යන්නේ? තේ ජනා සග්ග ගාමිනෝ. එතකොට ධම්මට්ඨා සීල සම්පන්න ධර්මයෙන් ජීවත් වෙන සීල සම්පන්න මේ පුද්ගලයා නිවනට සමීප වෙනවා, ස්වර්ගයට සමීප වෙනවා. මේ ආකාරයට මේ මග ගුණ මග පෑදෙනවා. දැන් ඔය විදිහට පින්වතුනි අපේ මනුස්ස ජීවිතේ ගොඩ නැගෙනකොට මොන තරම් සහනයක්ද කියලා. වැඩි ඈතට නොගිහිල්ලා අපේ ලෞතුරා බුදුපියාණන් වහන්සේ, බෝසතාණන් වහන්සේ කෙනෙක් වශයෙන් මොනතරම් පාරමී ගුණ කොටසක් දියුණු කරමින් සංසාර දුකට වැටිලා ක්‍රියා කළාද කියලා හිතලා විමසලා බලන්න. ඒ චරිත අපි සිහියට නගා ගත්තාම අප වහවහ පින්කම් කළ යුතුයි, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වැඩම කළ මගට බැසගත යුතුයි කියන හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? බුදුපියාණන් වහන්සේ පින්නතුනි මනුෂ්‍ය ජීවිතයක් වුණාම ඒ මනුෂ්‍ය ජීවිතයේ පුරාම ගුණසුවඳ හැමෙන්න ඕන බව පැහැදිලි කළා. මනුෂ්‍යයාගේ ජීවිතයේ වෙන්න ඕන වැඩ කොටස තමයි බුදුපියාණන් වහන්සේ එදාර රහතුන් වහන්සේලා 69 අමතලා එදා ප්‍රකාශ කළේ. බහුජන හිතාය බොහෝ දෙනාට හිත පිණිස, බහුජන සුඛාය බොහෝ දෙනාට සැප පිණිස, ලෝකානුකම්පාය බොහෝ දෙනාට අනුකම්පා පිණිස. බලන්න මේ වචන තුන මොනතරම් වටිනවද කියලා. මේ විශ්වයේ මීට වැඩිය වටිනා වචන වෙන ඇත්තේ නැහැ. එතකොට බහුජන හිත බොහෝ දෙනාට හිත පිණිස. දැන් අහිතක් අවඩක් නෙමේ හිතන්නේ. අපේ මෛත්‍රී විහරණය කියන්නේ මේ අපෙන් යහපතක් වෙන්න ඕන කියලා. පින්නතුනි මේ මනුස්ස ආත්ම භාව අපි ලබා ගත්තායින් පස්සේ මොන මොනෝ හරි සොයාගෙන හරි හම්බ කරගෙන ඒක තමන්ම අනුභව කරලා ජීවත් වෙන එක නෙමේ පිළිවෙල. තමන්ගේ ශක්ති ප්‍රමාණේ ත්‍රිසංගත සතෙකුට හෝ දෙන්නේ නම් යමක් බලන්න කොච්චර හොඳ දානයක්ද කියලා. ඒ වගේම බොහෝ දෙනාට පිහිට පිණිස අපි යමක් දෙනවා. අනේ මේ ඇත්ත කුසගින්නෙන් ඉන්නේ, සංසාරේ අඩුපාඩුකම් නිසා
මම වෙහෙස මහන්සි වී සොයාගත්ත දේන් යමක් දෙන්න ඕන. අන්න අපි හිත වැඩ සලසනවා. එතකොට අර දුකටපත් වෙච්ච අය සුවපත් කරනවා. දැන් අපි මේ අර කල්ලාතිව සඳහන් කළ සිද්ධීන් ගැන කල්පනා කරලා බැලුවහම කෙනෙක් සුවපත් කරන එක මනුස්ස ගතිය. අසහනයටපත් වෙච්ච, දිලිඳු වෙච්ච, ලෙඩ වෙච්ච, කාගේවත් පිහිටක් නැති අසරණ වෙච්ච අය කොච්චරක් ඉන්නවද? බලන්න අපිත් මිනිස්සු අර මහා මගත් කාගෙන් හරි යමක් ඉල්ලන මිනිස්යෝ දිහා බලන්න මොකද වෙනස? අපේ සංසාරයේ යම් කිසි මට්ටමක පින් කොටසක් තිබුණා. අපට හොඳ දෙමාපියවරු පහළ වුණා. ඒ දෙමාපියවරු අපිට හොඳ ගුරුවරු වශයෙන් පොඩි කාලෙම අපි පවින් වලකලා යහපතේ යොදවලා ගුණධම් වල නිරත කෙරෙව්වා. එතකොට අපට අර සංසාරේ පින්කම් මතුවෙලා මේ ආත්ම භාවවලත් අපි පින්කම් කරගන්නවා. අපි අර සුජාතාව වගේ මෙතෙන්දී අපි සඳහන් කළේ මේ බුදුහාමුදුරන් කාලේ හිටපු සුජාතාව නෙමෙයි, අර මග කියන තරුණයාට හිටපු භාර්යාවරු හතර දෙනාගෙන් හතරවෙනි කෙනා. එයත් ඒ තැනැත්තිය කල්පනා කළේ දැන් අපට සම්පත් තිබෙනවා, මම මොනවටද මේ පින්කම් කරන්නේ? සාමි පුරුෂයා කරන පින්කම් මට ඇති කියලා. අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව තමන්ගේ හිත පිරිසිදු කරගත්තාම තමන්ට මිස අනුන්ට නෙමෙයි. බුදුපියාණන් වහන්සේටවත් පින්නතුනි කෙනෙකු ඔසවල නිර්වාණ සම්පත්තියේ තබන්ට බෑ, සුගතියේ තබන්ට බෑ. බුදුපියාණන් වහන්සේ මාර්ගෝපදේශකයන් වහන්සේ නමක් පමණයි. ඒ නිසා අපි ඒ බුදුපියාණන් වහන්සේ පෙන්වූ මග අනුගමනය කළ යුතුව තිබෙනවා සිහියෙන්, සති සම්පජඤ්ඤේ. එතකොට බුදුපියාණන් වහන්සේ කියනවා බොහෝ දෙනාට වැඩ පිණිස පරාර්ථ චර්යාව කියලා කියන්නේ අපි අනුන්ට පිහිට පිණිස යමක් කරන්නේ නම් ඒක අපට සාන්තිය පිණිස පවතින. බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය, මේ මුළු ලෝකයාටම හිත පිණිස යහපත පිණිස අපි වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. දැන් ඔය පිරිස කල්පනාවට ගන්න ඕන මේ වාසනාවන්ත මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිච්ච වෙලාවේ කන හොඳට ලැබුණ, ඇහැ හොඳට පේනවා. ඒ නිසා අපට මේ පින්කම්වල නිරත වෙන්න පිළිවන්කම තිබෙනවා. කවුරු මොනවා කීවත් තමන්ගේ පිරිසිදු සිතින් යමක් කළාම ඒ ගැන ආපස්සට හැරිලා බලනකොට හිතේ ප්‍රභාස්වර ගතිය දකින්න පිළිවන්කම තිබෙන්නේ තම තමන්ට පමණයි, වෙන කාටවත් නෙමෙයි. අපිට ඒ නිසා කවුරුවත් දෙන උපදේශයවත් කාගේ කාගේවත් අනුශාසනා නෙමෙයි. හොඳ අනුශාසනාවක් හොඳ මගක් පෙන්වනකොට නිධානයක් පෙන්වලා දුන්නා වාගේ ඒව පිළිගන්න එක වෙනම දෙයක්. නමුත් ධර්ම විරෝධී, ධර්මයට අකමැති අය නොඑක් විදිහේ අදහස් උදහස් දෙන්න බැරි කමක් නැහැ. ඒවට අවනත වෙන්නේ නැතුව අපි කාරුණික වෙලා, සිල්වත් වෙලා, ගුණවත් වෙලා, පින්වත් වෙලා මේ විදිහේ පින්කම් සොය සොයා කරනකොට පින්නතුනි තේ ජන සග්ගගාමිනෝ, ඒ ජනතාව තමයි, ඒ ජනයා තමයි ස්වර්ගයට සමීපවන්නේ, නිර්වාණ සාන්තියට සමීපවන්නේ. එතකොට මේ පින්කම් ක්‍රමානුකූලව හරියට මුතුමාලයක් කමුණන්න වාගේ ලස්සනට ලස්සනට කරගෙන ගියාම මරණාසන්න මොහොතේදී Tamanට සිහියට නැගෙනවා මගේ ජීවිතේ පුරාම මේ පින්කම් සිද්ධ කළේ මෙහෙමයි කියලා. අපට වෙන කිසි දෙයක් නැහැ පින්නතුනි සතුටු වෙන්න. අපට දරුවෝ හිටියා, අපට ධනෙ තිබුණා, අපට මහා ප්‍රාසාද තිබුණා, බොහෝම ඉඩකඩම් තිබුණා. ඔය කිසිවක් නැහැනේ මරණ මංචකේදී. ඔය කිසිවක් නැහැ, ටිකක් කල්පනා කරලා බලන්න. මේ හැම දෙයක්ම බලාපොරොත්තු නොවුන වෙලාවක අත්හරින්ට සිද්ධ වෙච්ච ලෝකේ අපට මේ නිර්වාණ සාන්තියට පිළිවෙත මේ බුද්ධෝත්පාද කාලයේ තුල, මේ බුද්ධ ශාසනය තුලම තිබෙනවා. ඒ නිසා අපි ඊටාම විමසීමෙන් තමන්ගේ ජීවිතයට තමන් ආදරයක් දක්වනව නම් ඒ ආදරය දැක්විය යුතුව තිබෙන්නේ සංසාර දුකෙන් මිදීම පිණිසයි. නැත්නම් මේ කුණුගඩවල් 32 සරුසාර බවක් ඇත්තේ නැහැ. කුණු වෙලා දුගඳ හමලා අර සොහොන් බිමේ ඇද වැටෙන මට මේ මෙච්චරක් ප්‍රමාණයෙන් අහස අකනිටා බඹලෝතේ කුසට මහා රන් ප්‍රාසාද වෙන්න පුළුවනි. ඒ කිසිවකින් තක්සේරු කළ නොහැකි සාන්තියක් අඩුතරමින් සෝවාන් මාර්ගඵලඥානයක් හෝ ලබා ගැනීමේ බලය මේ අප හැම දෙනාටම තිබේ. ඒ සඳහා අපි වෑයම් වඩමු. එතකොට අර බුදුපියාණන් වහන්සේ පැහැදිලි කළා, අර දේවතාවාට පිළිතුරු දුන්නා, මොනවාගේ දෙයක් කළ අයද
සුගතිගාමී වෙන්නේ සර්ගයට සමීප වෙන්නේ කියලා බුදුපියාණන් වහන්සේ පැහැදිලි කළා. මේ ආරාම කරවන අය, ඒ වගේම මේ වන පිළිසකර කරවන අය, මල්වතු අයවන අය, ඒ දඬු පාලම් කරවන අය, පැන් පොකුණු හදන අය, ඒ වගේම පැන්තාලි මහමග තියෙනවනේ. පැරණි කාලෙ තිබුණ අම්බලමක් පාරායිනේ, අද වගේ මේ දියුණු වෙච්ච කාලෙ නෙමෙයි. මහමග යන මිනිස්සෙන්ට විඩාව හැරලා අර අම්බලමෙ ටිකක් ඉඳලා දවසක් හමාරක් ඉඳලා එතනින් තිබුණ වතුරට මොකක් හරි තාලිය කියලා එකක් ඉස්සර තිබුණා. ඔතන ඒකේ වතුර පුරවලා තියලා පින්තාලිය කියලා ඔක ලිව්වේ. බලන්න අපේ මිනිස්සුෝ ඉස්සර මොනතරම් සිත් ප්‍රබෝධමත් කරගෙන අනුන්ට පිට වුණාද කියලා. අපේ පිරිස දැනුත් ඔය අම්බලම් දකින්නවනේ, නෝර යනකොට කඩු ගන්නාවෙත් තිබෙනවා. පැරණි අම්බලමක් නේ, අදත් ඒක තියෙනවා හොඳට. ඉතින් අපි මේව මතක් කරුවේ අපේ ජීවිතවලදී පින්නතුනේ, අර අතීතය ගැන හිතුවහම මේ වාගේ දේවල් අපෙන් කෙරෙන්න ඕන. ඒවා පොඩි පින්කම් නෙමෙයි, මහ පින්කම්. පිපාසයෙන් පෙළෙන කෙනෙකුට වතුර ටිකක් එහෙම බොන්න ලැබුණාම කොච්චර සහනයක්ද. ඉතින් අන්න ඒ වාගේ පැන් පොකුණු පිළියෙල කිරීම, පැන් තාලි තැබීම, අසරණයට පිහිටවීම, ඔය කියන දේවල් අපේ ජීවිතවල සිද්ධ වෙන්නේ නම් අන්න අපේ මනුස්ස ජීවිතේ සාර්ථක වුණා, අපි නිවන් මඟ පාදා ගත්තා වෙනවා. එතකොට පින්නතුනේ, අපි මේ ආකාරයෙන් කල්පනා කරලා අපේ ජීවිත ගොඩනගා ගන්නේ නම් අපට ඔතන තමයි සාන්තිය තිබෙන්නේ. ඉතින් අපේ මේ කාල වේලා ඉක්මලා යන බව පේනවා. අපේ පිරිස කල්පනාවට ගන්න ඕන, අද මේ ධර්ම දේශනාවේදී අපේ මනුස්ස ජීවිතේ බුදුපියාණන් වහන්සේගේ ධර්ම ඖෂධයට අනුව කොයි විදිහට අපි ගොඩනගා ගත යුතුද කියලා. එතකොට අපට අවශ්‍ය කරන දේ තමයි අපේ මෘදුමලොක් වචන අපට ඇතිවෙන්ට ඕන. ඒ වගේම අපි අනුන්ට රිදවන්නේ නැතුව, අනුන්ට වද වේදනා දෙන්නේ නැතුව, සිතින් කයින් වචනයෙන් මේ තුන් දොරින්ම කෙනෙකුට වද වේදනා දෙන්නේ නැතුව අපි ඇයට පිහිට වෙලා කිසි වියපැහැදමක් නැතුව අපට මෛත්‍රී විහරණය පතුරවන්ට පුළුවනි. ඉතා කුඩා කුහුඹියාගේ ඉඳා සිට මුළු ලෝකවාසී සත්වයන්ට, මුළු සක්වලේම ඉන්න සත්වයන්ට බලන්න. එතකොට හිතේ සැහැල්ලු ගතිය. ඉදිළඟට අපි කරුණා විහරණය පතුරවනවා. කරුණාවෙන් ආරම්භ කරපු වැඩපිළිවෙල තමයි බෝසතාණන් වහන්සේ මහා කරුණාව බවට පත් කරගත්තේ. ඒ වාගේ ඔය පිරිසත් අප හැමෝම මේ ගමන යනකොට අපට ඔය වාගේ වාසනාවන්ත මල්පල නෙලා ගැනීමට මේ බුද්ධ ශාසනයක් ඇත්තේ නැහැ පින්නතුනි. ඔය ගැන නිතර දෙවේලෙ හිතනකොට මේ සංසාර දුකෙන් මිදෙන මඟ අපට හෙලිපෙහෙලි කර ගැනීමට පුළුවනි, හොඳ මඟ පාදා ගැනීමට පුළුවනි. ඉතින් ඒ නිසා අපේ පිරිස කල්පනාවට ගන්න ඕන, ඈත දුරබැහැර ඉඳලා මෑත මේ ප්‍රදේශයට පැමිණිලා අර වටපිටාවේ පෙනෙන දර්ශන දුටුවහම ඔය පිරිසට කොච්චර වාසනාවන්ත සැහැල්ලු සිතුවිලි සමුදායක් පහළ වෙලා තිබෙනවද කියලා. මේ පැත්තෙන් බැලුවම සමාධි සුවයෙන් වැඩ සිටින ලෞතුරා බුදුපියාණන් වහන්සේ ඇස ලැබුණු නිසා ඒ බුදුපියාණන් වහන්සේ දැකලා බුද්ධාලම්බන ප්‍රීතිය පහළ කරගෙන අපේ හිත් පිවිතුරු කරගන්නවා. ඒ වගේම අර බෝධීන් වහන්සේ දුහාව බැලුවහම මේ වාගේ සෙවනක අපේ බුදුපියාණන් වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත්වී වදාළේ. ඔය ආදී වශයෙන් මේ වටපිටාව බලනකොට, ඒ ගැන කල්පනා කරනකොට පින් සිතුවිලි වැඩෙනවා, ගොඩ නැගෙනවා. දැන් ඉතින් මේ පිරිස කල්පනාවට ගන්න ඕන අවසාන වශයෙන් අපි මේ ස්වර්ගයට මාර්ගය හදාගන්නේ, ඒ වගේම නිර්වාණ සාන්තියට මාර්ගයයි මේ පාදාගන්නේ කියන හැඟීමෙන් යුතුව මේසා වාසනාවන්ත පින් සිතුවිලි සමුදායක් පහළ කරගෙන තිබෙනවා. ඉතින් අපේ පිරිස කල්පනාවට ගන්න ඕන ලෞතුරා බුදුපියාණන් වහන්සේ නමක් පරම දුර්ලභව අපට ලැබෙන්නේ. ඉතින් බුදුපියාණන් වහන්සේලා දේශනා කර වදාළ මේ සත්‍ය ධර්මයේ වටිනාකමත් නිරන්තරයෙන්ම මෙනෙහි කරන්න ඕන. අපි ධර්මය ශ්‍රවණය කරනකොට බුදුපියාණන් වහන්සේලාගේ සත්‍ය ධර්මයේ මෙබඳුයි කියලා සැනසෙල්ලටපත් වෙනවා. අපි ඒ වෙලාවට කල්පනා කරනවා බුදුපියාණන් වහන්සේ දෙසූ ධර්මය අනුව අපේ කය නිසරුවේ කියලා අපි දන්නවා. ඊළඟට අපි දන්නවා අපේ මේ ජීවිතේ පණනම් තනාග පිනිබිඳු යන්නේ කියලා. හරියට තනාග තිබෙන පිනිබිඳ වගේ කොයි වෙලාවෙ වැටේද දන්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිත
මොන මොහොතක කොයි ආකාරයට නැතිවේද කියල දන්නේ නැති නිසා පිනනම් නොපමාවම කරගන්නේ කියලා. අපි නොපමාව කල්තබන්නේ නැතුව අදාදම අපේ පින්කම් කරගත යුතු තිබෙන. අපිට ගගම සලබල බණනම් නිබෝරුය මුනිවරයන්නේ කයනම් නොතීරය අදහාගන්නේ පණනම් තනාග පිණිබිඳුවැන්නේ පිනනම් නොපමාවම කරගන්නේ. අපේ මේ දසපින්කම් පිළිබඳව දසපුුණ්‍යක්‍රියා පිළිබඳව අපි කෙටියෙන් සඳහන් කරමින් මේ පිරිසට හෙළි පෙහෙළි කළා. සුගතිගාමී වීම සඳහා නිර්වාණ සාන්තියට සමීපවීම සඳහා පින්කම් කොහොමද උපකාර වෙන්නේ කියලා. මීට වැඩිය යමක් ප්‍රකාශ කරන්නට දැන් වෙලාව නෙමෙයි. හැම දෙනාම සන්තෝෂයෙන්ට ඕන. ඈත දුරබැහැර ඉඳලා ඇවිල්ලා සද්ධර්මශ්‍රවණය කරලා අත්පත් කරගත්තා වූ මේ පින්කම්වල බලයෙන් හැම දෙනාටම මෙලෝ යහපත සාන්තිය සැනසිල්ල වේවා. පරලෝ වශයෙන් අප බලාපොරොත්තු වන නිර්වාණ අවබෝධය පිණිස මේ පින්කම් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්තුනි, අද දවසේ මේ පින්කමේ දායකත්වයේ උසුලනු ලබන්නේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පේරාදෙණිය අඟුණාවල පදිංචි මීට වසර 8කට කලින් මිය පරලෝගිය අශෝක ජයසිංහ ඒ පියාණන් වහන්සේට නිවන් සුව පිණිස මේ පින්කමේ දායකත්වය උසුලනු ලබනවා. එතුමන්ගේ ආදරණීය බිරිඳ ශිරාණි ජයසිංහ මහත්මාව, ඒ වගේම දූදරුවන් වශයෙන් නෙලුකා, කපිල, රේනුකා, ලලිත්, හිමාලි, නලින් යන මේ පිරිස. ඉතින් මේ හැම දෙනාම කල්පනාවට ගන්න ඕන තමන්ගේ අම්මලා තාත්තලා කියන්නේ ගෙදරින් ඉන්න බුදුරුනේ. ඉතින් ඒ පියාණන් වහන්සේගේ ගුණානුස්මරණය කරන දරු පිරිස, තමන්ගේ ඉෂ්ට දේවතාවානන් වශයෙන් ස්වාමි පුරුෂයා ගැන කල්පනා කරන බිරිඳ, මේ ඔක්කෝම කරුණු සලකමින් මේ පුණ්‍ය භූමියට පැමිණිලා උතුම් වූ සීල සම්පත්තිය පිහිටලා මේ ධර්මානුශාසනාවට සවන් දීලා දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවක නිරත වෙලා තිබෙනවා. මේ සියලු පින්කම් වසර 8කට හේතදී අභාව ප්‍රාප්තවන්ට දුන අශෝක ජයසිංහ ඒ පියාණන් වහන්සේට ලැබේවා. ඒ වගේම පරම්පරාගත සීලුම ඥාති වර්ගයාටත් මේ පින් ලැබේවා. සෑම දිනාම ප්‍රාර්ථනා කරන බෝධීන් මුදුන්පත් කර ගැනීම පිණිස මේ පින්කම් හේතු වාසනා කර ගනිත්වා. ඒ අයටත් අපටත් ජාතියක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ සීලු පින්කම් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.